අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම DX and ශ්‍රී ලංකා වෙනුවෙන් මම සාදරයෙන් පිළිගන්නවා. අද අපි මාතෘකාව DX and ස්ප්‍රිලිනා. මේ ගැන අපේ ડોක්ටර් සමන් පතිරගේ අද අපිට පැහැදිලි කරන්න ඉන්නවා. ડોක්ටර්. Good morning, DXN. Good morning, ડોක්ටර්. අද අපි සියලු දෙනාම මේ සැන්දෑවේ කතාබහ කරන්න යන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ලෝකයේ සුපිරිතම ආහාරයයි වශයෙන් හඳුන්වනු ලබන ඖෂධීය එහෙත් ලෝකයේ අත්න බලත් කරදිය දෙකේම මත්ස්‍යන්ට ආහාරයක් වන නිසා ඉත මත්ස්‍යන්ගේ නීල සහ හරිත වර්ණ ඉහළ නැංවීමට සමත් වෙලා තියෙනවා. ස්පිරුලිනා ප්‍රෝටීන්, ලිපිඩ, ඒ වගේම කාබෝහයිඩ්‍රේට්, විටමින, ඒ වගේම මිනර ඛනිජ ලවණ වලින් පරිපූර්ණ වෙච්ච ආහාර ප්‍රභවයක්. ස්පිරුලිනා විටමින් පොහොසත් වෙයි. ඒ නිසා ස්නායු පද්ධතියේ ආබාධ වගේම ස්නායු පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීමටත් ස්පිරුලිනා අපට පාවිච්චි කරන්නට පුළුවන්. ස්පිරුලිනා උකලි මේ ප්‍රෝවිටමින් ඒවලි ඒ අඩංගු ප්‍රෝවිටමින් ප්‍රභවය කැරට් වල වගේ 25 ගුණයක්. ස්පිරුලිනා හොඳ ස්වභාවික ප්‍රති ඔක්සිකාරක ප්‍රභාවයක් තියෙනවා. ඒ අඩංගු විච තියෙන ප්‍රති ඔක්සිකාරක විටමින් B1, B5, B6, සිං, මැංගනීම්, කොපර් වැනි ඛනිජ ඇමයිනෝ අම්ල, බීටා කැරොටීන්, විටමින් E සහ සෙලෝනියම් වලින්ම පෝෂක් වෙලා තියෙනවා. ස්පිරුලිනා ප්‍රධාන ශාරීරිය ශාකයක් වශයෙන් තමයි සාමාන්‍යයෙන් බැලුවහම අපේ රටේ බහුතර පුද්ගලයන්ගේ ශරීරය ආම්ලිකයි. එහෙම නැත්නම් අපි මේක සිංහල භාෂාවෙන් කියනවා ඔවුන්ගේ ශරීරය උෂ්ණයි කිය. උෂ්ණ ශරීරයක් නැත්නම් ආම්ලික ශරීරයක් රෝගවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නිසා ස්පිරුලිනා භාවිතයේ මගින් ඔහුට රෝග වළක්වා ගැනීමට ඉතා විශාල හැකියාවක් තියෙනවා. ඒඩ්ස් වෛරසයට විරුද්ධව කරන ලද පර්යේෂණවලදී ස්පිරුලිනා ඇති තියෙන සල්පොනයිඩ් වල ක්‍රියාකාරී බව ඇමරිකා එක්සත් ජාතික ආයතනය පවා පිළි අරගෙන තියෙනවා. ස්පිරුලිනා කාය වර්ධන ශක්තිය අසිරියක් නිසා ජිම් එහෙම නැත්නම් කාය වර්ධන මධ්‍යස්ථානවලට යන තරුණ තරුණියන්ට එය පහසුවෙන් භාවිත කළ හැකි දෙයක්. ඒ වගේම කම්පනයක් හරි දැඩි ආතතියකින් පසුවිය හැකි අවස්ථාවල මේ මාංශ පේශා ප්‍රෝටීන් බිඳියම් වළක්වනු. ඒ නිසා ජිම් යන කෙනෙකුගේ මාංශ පේශි වර්ධනය කිරීම සඳහා ස්පිරුලිනා ඉතා වැදගත්. ඒ වගේම ළමයින්ගේ වැඩීම, අස්ථි වර්ධනය සහගේම නිරෝගී රුධිර ප්‍රමාණයක් පවත්වාගෙන යෑමටත් ස්පිරුලිනා ඉතා වැදගත් වෙනවා. ගර්භාෂ ආසාදනවලදී වගේම අක්මාව සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යෑමට ස්පිරුලිනාවල ඉතාම වැදගත්. ශරීරයේ තියෙන අධික උෂ්ණත්වය අඩු කිරීම, කෑම රුචිය අඩු කිරීම, තයිරොක්සින් හෝමෝනිය නිපදවීමට. ඒ නිසා අධික තරබාරුව සඳහා
ඔස්ට්‍රේලියානු පර්යේෂණ අනුකූලව මා දන්නා පරිදි ස්පිරුනා කැප්සියුල් වරකට 10ක් භාවිත කිරීමෙන් ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල ලබා දී තිබෙන පර්යේෂණ අනුව ඔව් ඇයගේ බර 100ට 20කින් අඩු කරගෙන ඇති. එනිසා ඒ ඉතාම වැදගත්යක් මොකද අපි දන්නවා බහුතරය අධික තරබාරු වෙනවා. ව්‍යායාම අධිකම හෝමෝන වල වෙනස්කම ඇතැම් විට දරුවන් ලැබීමෙන් පස්සේ ශල්‍ය කර්ම වලින් පස්සේ අධික තරබාරු වෙනවා. එවැනි අවස්ථාවලදී ඔහුගේ ඇගේ පෝෂණය සමතුලිතව පවත්වා ගනිමින් ඔහුව ඇයට පුළුවන්කම තියෙනවා තමන්ගේ බර අඩු කරගන්න. මොකද සායනිකෝ මා දැක්ක දෙයක් තමයි බහුතරයක් රෝගීන් බර අඩු කර ගැනීම සඳහා යෑමේදී ප්‍රථමයෙන්ම කරන්නේ ආහාර වර්ජනය කිරීම. ආහාර වර්ජනය කිරීම නිසා ඔහු ඇයට ශරීරයේ එදිනදා පැවැත්මට අවශ්‍ය කරන විටමින ඛනිජ ලවණ මිශ්‍රය මේදී සමතුලිතව ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා ඔහු ඇගේ ශරීරය දුර්වල වෙනවා. ස්පිරුලිනා භාවිතයෙන් සිදුවන්නේ ශරීරයේ පෝෂණය සුරකින ගමන් ඒ ආරක්ෂා කරන ගමන් ඔව් ඇයගේ බර අඩු කිරීමයි. ඊවගේම ස්පිරුලිනා ස්නායු පද්ධතිය උත්තේජිත කළා විටමින් B යථා පරිදි විශේෂයෙන් ඔබට කියන්නට වැදගත් කාරණාවක් තියෙනවා. ස්පිරුලිනා ස්පිරුලිනා සම්බන්ධව අප කරන ලද සමහර සායනික අත්දැකීම් අද වර්තමානයේ බිහිසුණු උවදුරක් වෙලා තියෙනවා. මත්පැන් මද්‍රව්‍ය වැනි ඇබ්බැහිවීම් අවස්ථාවලදී පටක නැවත අලුත් වැඩියා කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඇබ්බැහිවීම් සහිත රෝගීන්ට මගේ සායනික ප්‍රතිකාරවලදී මම අනිවාර්යයෙන්ම ස්පිරුලිනා නිර්දේශ කරනවා. එක්තරා රෝගියෙක් හෙරොයින් නම් මද්‍රව්‍යයට කාලයක් ඇබ්බැහිවීමෙන් ඔහුගේ මව මා වෙත රැව. සාමාන්‍ය ප්‍රතිකාරක තුරම මා ඔහුට ස්පිරුලිනා ටැබ්ලට් වර්ගය නිර්දේශ කළා. බොහෝ අපහසුයෙන්වත් ඔහු එම ටැබ්ලට් වර්ගය සති දෙකක් පාවිච්චි කරනකොට බලාගෙන ඉන්නට බැරි විදිහට ඔහුගේ ශරීරය රන්වන් පැහැයක් බබලන්න පටන් ගත්තා. පසුව සොයා බැලුවාම ඔහුගේ ශරීරයේ මින් පෙර තිබිච්ච වර්ණය රන්වන් පැහැය. නමුත් ඔහුගේ ශරීරයට අධිකව හෙරොයින් භාවිතය නිසා ඔහුගේ ශරීරය කළු පැහැයක් නැන් තිබුණා. ස්පිරුනා වලින් හෘදයේ ස්නායු පද්ධතිය වගේම පටක නැවත අලුත් වැඩියා කරන්නට පුළුවන් බව ඔබට මේක සාක්ෂියක්. ඒ වගේම ස්පිරුලිනා බැලුවහම අපට ගැටලු කීපයක් යහපත් බලපෑම් මොනවා. අද ලෝකෙ කවුරුත් දන්නවා විවිධ වෛරස් ආසාදන වලට භාජනය වෙමින් තියෙන. හොඳම වෛරස් ආසාදනය ඔබ මෑත කාලයේ කොරෝනා. ඔබ හිතනවා කොරෝනා කියන්නේ සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යාව හදන වෛරසයේම එක්තරා ප්‍රභේදයක්. ආසාදන දහස් සංඛ්‍යාවක් ලෝකයේදී අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ස්පිරුලිනා මගින් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ස්පිරුලිනා වලින් අපේ ශරීරයේ පිළිකා මර්ධනය කිරීමට දියවැඩියාවෙන් ඉන්න ආසාදන වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිශක්තිය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. රුධිරය නිපදවන්නට පුළුවන්කම තියෙනවා. ආහාර ජීර්ණ පද්ධති තිබෙන ලැක්ටෝබැක්ටර්
බැක්ටීරියාව වැඩි දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වකුගඩු සහ අක්මාවේ තියෙන විෂ නැති කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අහිතකර කරන වලි පිටිකාවලට සාධාර ප්‍රතිකාරය ද තිබෙන කිරණ වලින් අහිතකර බලපෑම් අවම කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මලබද්ධය නැති කරන්න අපේ යහපත් නින්දක් පවත්වාගෙන යෑම ආහාර රුචිය වැඩි කරන්නට අපේ මධ්‍යසාර වලට ඇබ්බැහිවීම නතර කරන්නට පෙනීම වර්ධනය කරන්නට කුරුලෑ මර්ධනය කරන්න සම පැතිවන අහිතකර බලපෑම් ඇති කරන්නට විශේෂයෙන්ම අධි රුධිර පීඩනය පාලනය කරන්නට හෘදයාබාධ කොමකටද අනේ ලෝකේ මරණ වලින් 90ට වැඩි සංඛ්‍යාවක් හෘදයාබාධන් සිද්ධ වෙන්නේ. ඒ නිසා හෘදයාබාධ ඇතිවීම වළක්වා ගැනීමට ස්පිරුලිනා අපට මහෝපකාරී වෙන්නේ. ඒ වගේ අධි රුධිර පීඩනය නොපෙළෙන වයස අවුරුදු 60ට වැඩි කෙනෙක් නැති තරම්. ඒ නිසා අධි රුධිර පීඩනය සඳහා කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා අපට ස්පිරුලිනා පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇසේ සුද පාලනය කරන්න, පෙනහළු වල ආසාදන වළක්වා ගන්න, හන්දී දීමීම වළක්වන්නට අපිට පුළුවන්කම තියෙනවා. ස්පිරුලිනා නිපදවලා තියෙන්නේ විශේෂයෙන්ම ගොයි පොළවලින්. ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ පරිසර හිතකාමී විදිහට. बाल विटमीन बी संकीर्ण कैल्शियम यकड මැග්නීසියම් වලින් පොහසත්. ඒ නිසා ලදරුවන්ට සහ බාල වයස්කාරයන්ට ඔවුන්ගේ වර්ධනයට හිතකර වෙනවා. ඒ වගේම මම ඔබට කලින් කිව්වා ආකාරය. ගර්භණීන්ට සහ කිරිදෙන මව්වරුන්ට ස්පිරුලිනා දිව්‍ය ඖෂධයක්. තමන්ගේ කුස තුල දින්න බිලිඳ කිරිදෙන දරුවා පෝෂණය කිරීමට අවශ්‍ය පෝෂණීය ප්‍රමාණවත් නැහැ කියලා නිතරම අපේ ගර්භණීන් මැසිවිලි නගනවා. බෝධිනී කියන්නේ මට දරුවා හම්බුණා ඒ වුණාට මගේ දුවට දෙන්න කිරි නැහැ. ඒ නිසා අතිරේක පෝෂකයක් ඒ කාලේ අවශ්‍යයි. ස්පිරුලිනා තියෙන ප්‍රෝටීන් දරු ගැබේ පටලවල සංශ්ලේෂණය සඳහා ඉතාම ප්‍රයෝජනවත්. පොලික් අම්ලය වගේ විටමින් B සංකීර්ණය දරු ගැබේ මොළේ වර්ධනය සඳහා ඉතා හිරයි. ඒ නිසා මාතෘත්වය නිසා ඇයට අහිමි වන අයන වෙනුවට කැල්සියම් හා යකඩ මැග්නීසියම් ඇයට කිසිම අපහසුවකින් තොරව ලබා ගන්න තියෙනවා. විශේෂයෙන් අද ලෝකයේ තියෙන්නේ කාර්ය බහුල සමාජයක්. නැත්තම් හැමෝම ගත්තොත් කියන්නේ මට බිසි. මට පොඩ්ඩක් රිලීෆ් එකක් අවශ්‍යයි. කාර්ය බහුල වැඩිහිටියන්ට මේ බිසි තත්ත්වය නිසා ඔවුන්ගේ ආහාරය නිවැරදි වේලාවට ලබා ගන්නට බැරි වෙනවා. ඒ නිසා ඔව් ඒ ස්පිරුලිනා ලබා ගන්නේ නම් අවායෙන්ම ඔව් ඇයට සමබල පෝෂණය ලබා ගන්න. ඒ වගේ ඔබට හම්බ වෙලා ඇති අධිකව ආහාරයට ලබා ගන්න අය මට හම්බුණා කෙනෙක් දිනකට බත් පිඟන් 11ක් කනවා. ඔහුට බෙහෙත් කීපයක් දුන්නත් ඒ ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්නට අහිමි වෙච්ච අවස්ථාවේදී මං ඔහුට ස්පිරුලිනා ලබලා දුන්නා. මං ඔහුට ලබලා දෙන්නේ ස්පිරුලිනා කෑමට පැයකට ඉස්සෙල්ලා. කෑමට පැයකට ඉස්සෙල්ලා නවනම් ඔහුගේ කෑම රුචිය වෙලා දවස
अभी तक कर बहुत सारे तो है स्पिरुलिना इताम उपकारी ने ये वगैरह खानतावन बहुत रे गत्ता ओन तुले तो तावे पेरेन इंसा यकड़ उन तावे के आमुन ප්‍රතිපෝෂකයක් වශයෙන් මට ස්පිරුලිනා හඳුන්වා දෙන්න. ඒ නිසා එනීමියා තත්ත්වේ නැත්නම් තත්ත්වයෙන් පෙළෙන රෝගීන් සඳහා මෙන්ම නිරක්තිය තත්ත්වය සඳහා ඇතිවීම වැළැක්වීම සඳහා ස්පිරුලිනා අපේ රෝගීන්ට මහෝපකාරී වෙලා තියෙනවා. යම් කිසි අසනීපයක් හැදුනෙන් පස්සේ අසනීපය සුව වුණෙන් පස්සේ අපි අපේ ශරීරය ගැන කරන්නේ අපේ ශරීරයට වෛරස් එකක් හැදිලා තිබුණේ වෙනත් අසනීපයක්ද අපේ ශරීරය විශාල වෙහෙසක් ගන්නවා එය මර්ධනය කර ගැනීම සඳහා නිකන් ඔබ කල්පනා කරන්න ඔබේ ගෙදරට හොරෙක් ආවොත් ඔබ මොනතරම් කලබල වෙනවද මොනතරම් කට්ටියට කෑ ගහනවද මොනතරම් ඔබේ ශරීරයේ වෙහෙසෙනවද ඒ වගේ තමයි අපේ ශරීරයට ඇතිවන ආසාදන වලදී අපේ ශරීරය සතු සියලුම ශක්තිය ඒ සඳහා යොදනවා ඒ නිසා අසනීපය මර්ධනය කළ ගත හැකිවත් අසනීපෙන් සුවය ලබනකොට අපි රෝගියා හෝ නිවසේ අය ඔව් ඇය පිළිබඳ තැකීම නැතු යනවා මේ නොදැනුවත්ව සිදුවන ක්‍රියාවලියක්. එවැනි අවස්ථාවල ශරීරයට වෙනදා වැඩි පෝෂණයක් අවශ්‍යයි. ඒ සඳහා මහෝකාරී විය හැකි පෝෂ්‍යදායි ආහාරයක් ස්පිරුලිනා. ඉතින් ඩීඑක්ස්එන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ස්පිරුලිනා නිෂ්පාදනය කරලා තියෙනවා ස්පිරුලිනා 100ක් පිරිසිදුයි සාමාන්‍යයෙන් કૃතිම වර්ණකාරක රසකාරක අඩංගු නිසා අපි කියන්නේ කිං ඔෆ් ස්පිරුලිනා එක විශේෂ වන්නේ එය ස්වභාවික ක්ෂාර ද්‍රව්‍යයක් ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයක් ඒ උපරිම ආරක්ෂකාංශ පවත්වන තියෙනවා අපේ ශරීරයට ස්පිරුලිනා වල ඇයි අපි ස්පිරුලිනා භාවිත කළේ ඔබ රෝගියෙක් වත් ඔබ නිරෝගී වත් ඔබ රෝගී නම් ඔබ රෝගෙන් සුවපත් වෙන්න ඕනේ සුවපත් වෙලා නැවත එදිනෙදා සාමාන්‍ය ශක්තිමත් සහ ක්‍රියාශීලීව ජීවිතේ ගත ඔබ රෝගියෙක් නොවෙනම් රෝගී නොවිසිටීමේ පදනම තබා ගත යුතුයි අපි කියනවා prevention is better than cure රෝගී නොවීම සඳහා ඔබේ ශරීරයේ සමබල ආහාර වේලක් අවශ්‍ය වෙනවා සමබල ආහාර වේලක ඉතාම වැදගත් වන්නේ උදෑසන ආහාරයයි උදෑසන ආහාරයට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ බ්‍රෙක්ෆාස්ට් කියලා. මේ වචනේ දිහා ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න. බ්‍රෙක්ෆාස්ට් බ්‍රේක් ෆාස්ටිං නැතහොත් ෆාස්ටිං එක බ්‍රේක් කරනවා. අපි රාත්‍රී ආහාරය ගන්නේ එක්ක රෑ 7ට 8ට 9ට උපරිම 10ට වත් එයින් පසු සෑම කෙනෙක්ම ආම වශයෙන් පෑ 8ක් නිරහාරව වගේම නිර්ජලීයව සිටින එබැවි ඔබ උදෑසනම කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මොකක්ද ඔබ රෑ ඉඳලා හිටපු නිරහාර භාවය උපවාසය
ඉවත් කිරීමයි. උපවාස කිරීමට අපි කියනවා fasting. ඒක break කරනවට කියනවා break fasting නැත්නම් breakfast. එසා උදෑසන ආහාරයට breakfast කියලා හඳුන්වන්නේ උදෑසන ආහාරය ඒ තිබෙන උපවාස අවස්ථාව. එසා ඔබේ ශරීරයේ උදෑසනම ඔබ ගන්නා ආහාරය කුමන ආකාරයේ ආහාරයක් වීද? එය කාබෝහයිඩ්‍රේට් ආහාරයක් වීම සුදුසුද? එය තෙල් සහිත ආහාරයක් වීම සුදුසුද? එසේ නැතහොත් ප්‍රෝටීනමය ආහාරයක් වීම සුදුසුද? මා දැන් ඔබට ඔප්පු කරන්න යන කාරණාව ප්‍රෝටීන් කියන්නේ කුමක්ද? ප්‍රෝ යනු ෆස්ට් යනුයි. එහෙනම් ෆස්ට් එහෙම නැත්නම් ඔබ උදෑසනම පළමුවෙන්ම ලබා ගන්නා ආහාරයේ විහිසේ ප්‍රෝටීන් සහිත ආහාරයක්. ඔබ කුමන රැකියාවක නිරතුවා? ඔබ කුමන ආකාරයේ රෝගීන් පෙළම? රෝගීන් නොපෙළම. ඔබ කාර්ය බහුල කෙනෙක් වුණත්. ඔබ අකාර්යක්ෂමකින් ඔබ උදෑසන ආහාරයේ ඔබේ නම් ආහාර විද්‍ය දෙන්ද එහෙමනම් ඇයි ඔබ උදෑසන ආහාරයේ සංකේත පාච්චිනු කරන්නේ? ඩොක්ටර් ඩොක්ටර් නිරෝගී යස් ඩොක්ටර් නෑ ක්ලියර් නෑ ලයින් එක පොඩ්ඩක් කවරේජ් ප්‍රොබ්ලම් එකක් වගේ. හලෝ ඩොක්ටර් එනවද? එනවා. ඩොක්ටර් කතාවෙන් ආදන් ක්ලියර්. හොඳයි. එහෙමනම් උදෑසන ආහාරය සඳහා ලෝකයේ තියෙන සුපිරිම ඖෂධය ඔබේ ශරීරයට ලබා ගන්න ඔබට පරම අයිතියක් තියෙනවා. ඔබේ ශරීරයේ නිරෝගීතාවයෙන් පැතුමුත් ඔබට කවදාවත් ඔබේ ජීවිතයේ කාර්යක්ෂම තබා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඔබේ එදිනෙදා කාර්යයන්, ඔබේ රැකියාව, ඔබේ දූ දරුවන් පිළිබඳ සොයා බැලීම, ඔවුන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ මුල්‍ය, ඔබේ ආර්ථික ශක්තිමත් භාවය, ඔබේ සමාජ කීර්තිය, මේ සියල්ලම තබා ගන්නේ ඔබේ නිරෝගීතාවයයි. එසා උදේසන ආහාරය ඔබේ ප්‍රෝටීන් සහිත ආහාරයක් විය යුතුයි මම කලින් ඔප්පු කළා. ඒ නිසා උදෑසන ආහාරය සඳහා ලෝකයේ තියෙන හොඳම ප්‍රෝටීන් සහිත ආහාරය වන ස්පිරුලිනා ලබා ගැනීමට මා දන්නවා ඔබ කිසිදු පැකිලීමක් වන්නේ නැහැ. ඒ සඳහා ඔබට ස්පිරුලිනා සීරියල් පහසුවෙන් පාවිච්චි කළ හැකි. ස්පිරුලිනා සීරියල් 100% ස්වභාවික ස්පිරුලිනා වලින් සකස් කරන ලද භාවිතයට ඉතාම පහසු ඉඩා කුඩා අසුන්නේකින් ඔබ අතට එන අනූන සමබල ආහාරයක්. ඒකේ ස්වභාවික ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ වලින් සරු වෙලා තියෙනවා. ඒ ඔබට ස්පිරුලිනා සීරියල් උණුසුම් ජලය හෝ කිරි සමගලා ඔබට ක්ෂණිකව සකස් කර ගැනීමට හැකියාවක් තියෙනවා. ස්පිරුලිනාවල ඔබට මාත්‍රාවක් උදසන පිබුණා දෙකක් ලබාගත්තොත් දෛනික ක්‍රියාවන්ට දිනදා වැඩ කටයුතු වලදී ඔබට දැනෙන වෙනුවට නැවුම් බවත් ලබා දෙනවා.
මනෝවිද්‍යා කියන පරිදි ඔබ අන්නේ සත්‍යයෙන්ම ඔබට හොඳ ගුණාත්මක යුතුන් දෙයයි විශ්වාස කරන්නේ. ඒ විශ්වාස වායි පිළිබඳ ඔබ කිසිදු සැකයක් ඇති කර නොගත යුතුයි. ඔබේ වෛද්‍යවරයා වගේම ඔබේ නීතිඥවරයා වගේ ස්පිරුලිනාද ඔබට ඔබේ ශරීරයට හොඳ ඵලයක් ලබා දෙන බවට ඔබට විශ්වාස කරන්න. ඒ අනුව මා හිතන්නේ ඔබට පෙනී යනවා ඇති ස්පිරුලිනා අපේ ශරීරය නිරෝගී භාවය පවත්වාගෙන යෑමට සඳහා ඉතාම උදව් වෙන උපකාරී වෙන ශාක විශේෂයක්. ඖෂධීය නොවන එහෙත් ආහාර පරිපෝෂකයක්. ඒ වගේම ඔබේ ශරීරයේ අසනීප වුණාම ඔබේ ශරීරයේ නිරෝගී වුණාම ඔබ ගර්භණී වුණාම ඔබ කිරි දෙන අවස්ථාවේ ඔබ ක්‍රීඩා කරන අවස්ථාවේ ඔබ නිදා ගන්න අවස්ථාවේ ඒ වගේම ඔබ පාඩම් කරන අවස්ථාවේ ඔබේ අවධානය වෙනස් නොවී තිබෙන අවස්ථාවේදී ඔබේ ශරීරයේ රුධිර ධාවනය නියතව තබා ගැනීම සඳහා ඔබේ ශරීරයේ වෛරස් ආසාදන වලට එරෙහිම වළක්වා ගැනීම සඳහා ඔබේ අක්මාව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා ඔබේ මුහුණේ ලැබෙන අවපැහැ ගැනීම වළක්වා ගැනීම සඳහා කුරුලෑ මර්ධනය කිරීම සඳහා මලබද්ධයේ වැළැක්වීම සඳහා ඒ වගේම ඔබේ තරබාරු බවින් මිදීම සඳහා ඔබට මහෝපකාරී වන ආහාර පරිපෝෂකයක්. ඒ නිසා ඔබ ස්පිරුලිනා භාවිත කිරීම සඳහා මේ කියන ලද කරුණු බෙහෙවින් ඉවහල් වෙන මා ඉතා හොඳ අත්දැකීමක් ගන්න ඔබත් සමග බෙදා ගන්නට කැමති. පිළියන්දද ප්‍රදේශයේ එක්තරා ස්ටොකිස් කෙනෙක්. එම ස්ටොකිස් මහත්මා වික්සෙන් සායනයට මා වෙතට රැගෙන ආවා ස්නායු රෝග පිළිබඳ වාර්තා රාශියක් නවලෝක රෝහලින් ලබා ගන්නා ලද එක්තරා රෝගී. එම රෝගී වාර්තා සඳහා විතරක් ඔහුට ගිය මුදල රුපියල් 150,000කට වඩා වැඩි. ඔහුගේ නිවසේ වෙනත් කිසිදු කෙනෙක් සිටියේ නැහැ. සියලු දෙනා විදේශගත වෙලා සිටි. ඒ නිසා ඔහුගේ මතක ශක්තියත් පිරීමෙන් පැවතුනා. මෙම ස්ටොකිස් මහත්මා මට කිව්වේ මේ පිළිබඳ සොයා බලා වඩාත්ම උසස් ප්‍රතිකාරකය ඔහුට නිර්දේශ කරන නිසා. මා ඔහුට නිර්දේශ කරේ ඖෂධයක් නෙමෙයි. හැබැයි ඖෂධයක් නොවන ආහාර පරිපෝෂකයක්. ඒ ස්පිරුලිනා සීරියල් මා ඔහුට කිව්වා. ඔබට ස්පිරුලිනා කැප්සියුල් එකක් ගන්නකොට ඔබට දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට දැනෙන්නේ මම රෝගයකට බීත් ගන්නවා වගේ. පෙත්තක් ගන්නකොටත් එහෙමයි. නිසා ඔබ සීරියල් එකක් ගන්න දිනපතා. දින කීපයකට පසු ස්ටොකිස් මහතා මට දුන්නේ ඉතා හොඳ පණිවිඩයක්. තව ස්වල්ප වේලාවකින් මා එදා රැගෙන පුද්ගලයා ඔබට කතා කරනවා. ඔහුගේ ගුණාගුණ දැනගන්න. විනාඩි 15කට පමණ පසු මට දුරකථන ඇමතුමක් ආවා. අර පුද්ගලයා කතා කරලා මට කියනවා මම ડોක්ටර් කියපු විදියට සීරියල් එක පාවිච්චි කළා.
වෙනකට නැති ප්‍රාණවත් ගතියක් තිබුණා. මගේ මතක ශක්තිය යලිත් අවදි වෙමින් තියෙනවා. ටිකක් කලින්ට වැඩිය තරුණ ගතියකුත් දැන් තියෙනවා. මගේ ඔළුවේ තිබිච්ච කැරකිවිලි තෝන්තු ගතිය නැති වුණා. ඒසා වයස්ගත පුද්ගලින්දි හොඳ සායනික අත්දැකීමක් ලබා ගත හැකි ආහාර පරිපෝෂකයක් ස්පිරුලිනා. ලෝකයේ අප්‍රදිග රටවල බොහෝ දෙනා ස්පිරුලිනා පාවිච්චි කරනවා. ඒක නිසා ඔවුන් නිරෝගීව තරුණයින් මෙන් වැඩ කරනවා. ඔබට පේනවා ඇති චිත්‍රපටිවලින් සහ ප්‍රවෘත්ති විකාශනයන් වලදී කොයිතරම් සක්‍රීයව අප්‍රදිග රටවල බටහිර රටවල ඉන්න ජනතාව වයස්ගත වුණත් ක්‍රියාශීලීව වැඩ කරනවා. ඇයි? ඔවුන් උදැසන ප්‍රෝටීන් සහිත ආහාරයක් නැතහොත් ඒ සඳහා වෙන ප්‍රෝටීන් ප්‍රතිපෝෂකයක් ලබා ගන්න. නැතහොත් ඔවුන් ඔබටත් සොරා ස්පිරුලිනා භාවිත කරනවා. ඒ අසිරිය විඳිනවා. ඒ නිසා ඔවුන් ජීවිතය විඳවන්න නොමි විඳින තැනක් බවට පත් කරගෙන තියෙනවා. ඔබත් එසේ නොවන්නට නොවන්නේ ඇයි? ඔබටත් හැකියාවක් තියෙනවා. මෙවැනි ලෝක ප්‍රසිද්ධ අපේ ශරීරයේ සෑම ක්‍රියාකාරීත්වයක්ම උත්තේජනය කළ හැකි ආහාර පරිපෝෂකයක් ලබා දෙනවා. ඒ නිසා නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීමටත් හෘදයාබාධ අවම කර ගැනීමටත් දියවැඩියාව පාලනය කර ගැනීමටත් කොලෙස්ටරෝල් ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමටත් මලබද්ධය නැති කර ගැනීම සඳහා වෛරස් වලට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දීම සඳහා බැක්ටීරියා මර්ධනය කිරීම සඳහා වෙන උදව්වීම සඳහා ඔබේ නිවසේ සිටින සුව වෙමින් පසු වෙන රෝගියාගේ ශරීර ශක්තිය වෙන සඳහා ඔබේ පාසල් යන දරුවාගේ මතක ශක්තිය වැඩි කර ගැනීම සඳහා ඔහුගේ අවධානය වැඩි කර ගැනීම සඳහා ස්පිරුලිනා කෙතරම් උපකාරී වෙනවා නේද? වක්‍රව කිව්වොත් ස්පිරුලා රිච් ඔෆ් විටමින්, රිච් ඔෆ් අයර්න්, රිච් ඔෆ් ෆයිබර්, රිච් ඔෆ් කැල්සියම්. ස්පිරුලිනා ලෝකයේ තියෙන රිච් නැතහොත් පොහොසත්ම ආහාරය නොවන්නේද? බොහොම ස්තුතියි. ඩීක්සන් ස්පිල්නා ගැන අපිට පැහැදිලි කරපු ඩොක්ටර්ට ඩීක්සන් ශ්‍රී ලංකා වෙනුවෙන් ස්තුති කරනවා. මේ ගැන යම් ප්‍රශ්නයක් තිබේ නම් ඩොක්ටර් ගාව දැන් ආගන්න පුළුවන්. ඔගලන්ගේ අපිට ඔගලන් ඉන්බොක්ස් එකේ හෑන්ඩ් රයිස් කරෝ, අපි මයික් එක අන්මියුට් කරනවා. ස්පිරුලිනා ගැන මොනවා හරි දැනගන්න ඕන නම් ඒකත් ඩොක්ටර් ගාව දැන් ආගන්න පුළුවන්.
ඩිල් කුෂා කියලා එක්කෙනෙක් හැන්ඩ් රයිස් කරලා තියෙනවා. මිස් දිල්කුෂා මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. ඔක්ටර් හරි මං අන්මියුට් කරලා තියෙන්නේ. ඇහෙනවද? අහෙනවා. කතා කරන්න. ඩොක්ටර් මට දැනගන්න ඕනේ දැන් අපි මේ ස්පිරුලිනා එක ගැන මිනිස්සුන්ට පැහැදිලි කරාම ඒගොල්ලෝ අහනවා මේ අපිට ඕගලන්ගේ ඉන්න ඩොක්ටර් කෙනෙකුට වගේ කතා කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ අවස්ථාවල්වල අපිට ඩොක්ටර්ගේ නම්බර් එක දීලා එහෙම සම්බන්ධ කරලා කිරීමේ හැකියාවක් තියෙනවද ඩොක්ටර්? ඔව් මිස්. අනිවාර්යයෙන්ම එහෙම සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. හැකි සෑම මොහොතකම මේ මම උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ යම් කිසි රෝගියෙක් ඒ සම්බන්ධ කිරීමේ සහ වෛද්‍ය ඩොක්ටර්ගෙන් මේ ගැන මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා කියන සෑම වෙලාවකම බය නැතුව මගේ දුරකථන අංකය ලබලා දෙන්න. DXN ඔෆිස් එකෙන් අපි යවුවාම ඩොක්ටර්ගේ දුරකථන අංකය අපට ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. ඩොක්ටර් ඒ වගේම මට පොඩ්ඩක් කියනවද ස්පිරුලිනා කියන එක කැන්සර් වලින් පිළිකාවකින් පෙළෙන රෝගයකට අපට නිර්දේශ කරත හැකිද? ඔව්. මේ පිළිකා රෝගියන් පෙළෙන කෙනෙකුට විශේෂයෙන්ම RDGL සමග RDGL සමග ස්පිරුලිනා අපි නිර්දේශ කරන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ස්පිරුලිනා වලදී වෙන්නේ අලුත් සෛල වර්ධනය වෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වෙනවා. ඒ නිසා ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වීමත් ඒ වගේම යම් කිසි විදිහෙන් ඔවුට හෝ ඇයට රේඩියම් ප්‍රතිකාරය නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ කරන්ට් අල්ලලා තියෙනවා කියලා රේඩියෝ තෙරපි කරලා තියෙනවා. එහෙම නැත්නම් රසායන චිකිත්සාව යොදලා තියෙනවා. කීමෝ තෙරපි කරලා තියෙනවා. මම දකින්නේ සමහරගේ කොණ්ඩේ ගිහිල්ලා වමනේ යනවා. හරි කෙට්ටු වෙනවා. ඒ තියෙන අයට ඒ කිරණ වලින් ඇතිවෙන අතුරු ප්‍රතිඵල අපිට මේ ස්පිරුලිනා වලින් අවම තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. ඔව් ඇයගේ ජීවිතය තවදුරටත් දික් කර ගනිමින් ඒ ප්‍රතිකාර ලබා ගනිමින් මේ ස්පිරුලිනා සහ RDGL ඔවුට හරි ඇයට හරි ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මුල් අවධියේ එයා කොච්චර කාලයකට විතර ඒක ගන්න ඕනද ඩොක්ටර්? يعني ස්පිරුලිනා එකයි RGG වල සාමාන්‍යයෙන් මේ වැනි රෝගියෙක් අවම වශයෙන් මාස 3ක්වත් භාවිතා කරනවා නම් හොඳයි. නමුත් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය නම් මුළු සම්පූර්ණ ජීවිත කාලය තුලම භාවිතා කරනවා නම් ඒ තරම් හොඳ දෙයක් ස්පිරුලිනා. විශේෂයෙන් පිළිකා වැනි තත්ත්වයන් වලදී. මොකද පිළිකා වැනි තත්ත්වයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වුණාම වෙන්නේ වෙන බාහිරින් තියෙන විසබීජ පිළිකා රෝගියාට ආසාදනය වෙනවා වැඩි. එතකොට තියෙන පිළිකාවට අමතරව බාහිරින් එන ආසාදනයන් නිසා රෝගියා තවදුරටත් තීරණය වෙනවා. උදාහරණයක් වශයෙන් කියන්නම් අපි හිතමු සාමාන්‍ය පිළිකා රෝගීන් ගොඩක් වෙලාවට මැරෙන්නේ කුහරදිය රෝගීන්. එහෙම නැත්නම් පෙනහළු ආසාදනය වීම නියුමෝනියා තත්ත්වයක්. ඒ නිසා ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ඒක නංවන්න ඉහළ නංවන්න නැත්නම් ඉහළට නංවන්න අපිට ලබලා දෙන්න පුළුවන් හොඳම දේ තමයි මේ ස්පිරුලිනා. ඒ වගේම පිළිකා රෝගී කෑම ගන්නවා අඩුයි. කෑම රුචි අඩුයි. ඒගොල්ලන්ගේ කෑම රුචි අඩු නිසා ස්පිරුලිනා වලින් පුළුවන් ඒ නිසා ඔවුන්ගේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුයි ශරීරයේ ප්‍රතිශතය. ඒ නිසා ශරීරයේ සමහර තැන්වල ඉදිමෙන්න ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවල අපිට පහසුවෙන් පුළුවන් ඔවුන්ට ඇයට නිර්දේශ කරන්න හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් ස්පිරුලිනා.
Thank you, Dr. Mata. Tawa ekak prashnayak thiyena Dr. Mata ahanda ida thiyenawada eka ahanda? Ne, puluwan ahanna puluwan. Ahanna. ඔව් අනිත් එක තමයි ડોක්ටර් දැන් මම දැන් මගේ කන්ටැක්ට්ස් වලට දැන් කතා කරාම ඒගොල්ලෝ අහනවා දැන් උගලන් කෝපිනි ගොඩක් මම දන්නේ මේක මේ පිටද කියලා කෝපිනි ඕගොල්ලන් ගොඩක් ප්‍රොමෝට් කරන්නේ ඕගලන්ගේ මේ මස්රූම් තේ කියන එක නැද්ද කියලා. ඉතින් ඉස්සර ඇත්තෙම තිබිලා තියෙනවා මේක. එතකොට අපිට එහෙම ටී වගේ එකක් අපිට එහෙම මේ මොකද අපේ රටේ ගොඩක් තේ වලට බහුල ප්‍රමාණයක් මේ තේ වලට තමයි පුරු වෙලා තියෙන්නේ. DXN කෝපි වල ඇත්තෙම කෝපි වල තියෙන කැෆීන් නැහැ. කැෆීන් නැහැ. ඒක නිසා ඒකේ අර මලබද්ධිය නැහැ. කන්ස්ටිපේට් වෙන්නේ නැහැ. මලබද්ධිය වෙන්නේ නැහැ. නමුත් අපි බහුලව පුරුදු වෙලා තියෙන්නේ කෝපි වලට නෙමෙයි තේ වලට. ඒක තමයි මෙහෙම වෙන්නේ. නමුත් දැනට නිෂ්පාදනයේදී අපට ගෙන්වන්න අවසර ලබා දීලා තියෙන්නේ මේ DXN කෝපි. ඒ නිසා DXN තියෙන්නේ මේ කෝපි තමයි අපිට ඉදිරියට ලබා දෙන්නට පුළුවන්කම තියෙන්නේ මේ මොකද එය මේ මේ ආරම්භක ඖෂධයක් වශයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත කරලා තියෙන නිසා. තව එක්කෙනෙක් හෑන්ඩ් රයිස් කරලා තියෙනවා වීර වර්ණේ කියලා එක්කෙනෙක්. ඔකේ නෝ. හලෝ. ඔව් කියන්න. එයා ලයින් එකේ ඉඳලා ගිහින් අමචා අබ්දුල් සලාම් අපිට මේ හෑන්ඩ් රයිස් කරලා තියෙනවා. එයා අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. මිස්ටර් අබ්දුල් සලාම්. Yes. Good morning everybody. Good morning Dr. Saman. Good morning. Excellent presentation and explanation. මං හිතනවා මේ ගොඩක් අයගේ මේ ප්‍රශ්න වලට උත්තර ලැබුණයි කියලා. බොහොම ලස්සනට පැහැදිලි කරා හැමදේම. ඉදිරියටත් අපි ගොඩක් මේ වාගේ මේ ප්‍රෝග්‍රෑම්ස් බලාපොරොත්තු වෙනවා ડોક્ટર සමන්. බොහොම ස්තුතියි. ඉදිරියටත් අපේ උදව් ලැබලා දෙනවා ඔබතුමා. Okay, all the best. All the best. Magnum, all the best, Nirushi. Thank you, Mr. Salam. Okay, all the best. Let us look forward for more and more programs like this. Okay, Mr. Salam. All the best. Vena apita Mujibur Rahman sirevela hand raise karala tibuna. Mr. Mufarad Jaffna Wedding in the hand raise karala tiyenawa eyawa dan sambandha karana. Good morning DXN. Good morning doctor. Good morning Mr. Lakshi. Good morning Mufarad. Doctor ada presentation ekak godak hondai ita watina presentation ekak apita pahedili kara ithamak saralawa අපිට තේරෙන විදිහට ප්‍රසන්ටේෂන් එකක් අපිට ලබා ගන්න හැකියාවක් වුණා. ගොඩාක්ම ස්තුතියි ડોක්ටර්. ස්පර්ලිනා ගැන අපිට ගොඩාක් විස්තර අපිට දැනගන්න අවස්ථාවක් ලැබුණා මේ ප්‍රසන්ටේෂන් එකේ. Thank you ડોක්ටර්. Thank you. අපි බලාපොරොත්තු වෙනවා තවත් ප්‍රසන්ටේෂන් ડોක්ටර්ගෙන්. Thank you ડોක්ටර්. Welcome. Thank you Mufarak. Okay, thank you Dilishi. තව පාරක් ඩිල් කුෂා හෑන්ඩ් රයිස් කරලා තිනවා. මිස් ඩිල් කුෂා
උදේ ආහාරයක් හැටියට ගන්නකොට එක සැෂේ එකක් ගත්තහම ඒ ආහාර වේල හැටියට ඇතිද? ඇති ප්‍රමාණවත්. ඒ කියන්නේ වයස සීමාවක් නැහැ ඕන වයසක කෙනෙකුට එක සැෂේ එකක් හොඳටම ඇති ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත්. Thank you, doctor. Thank you. Thank you, Dilkusha. Vena kawari yam prashna thiyenawana doctor gawa katha karala dan aganna puluwa. Hand raise karo, api mic ek unmute karna. නූරින්දලා මිස්ටර් මුෂ්ටාක් අපිත් එක්ක එකතුලා ඉන්නවා මිස්ටර් මුෂ්ටාක් Yes good morning Good morning good morning doctor Good morning Good morning Dilakshmees Good morning මිස්ටර් හොඳ ප්‍රසන්ටේෂන් එකක් අපිට අද ලැබුණා DXN ගැන විශේෂයෙන්ම DXN ස්පිරුලිනා සීරියල් ගැනත් අපිට හොඳ අවබෝධයක් ලබා ගන්නට හැකියාව ලැබිලා තියෙනවා වැඩියෙන්ම මමත් කියන්නේ ස්පිරුලිනා සීරියල් කෙරෙහි අපි අවධානය යොමු කරන හොඳයි පොඩි ළමයින්ට ඇත්තටම හොඳ පෝෂණීය ප්‍රණීත සමබර ආහාරයක් හැටියට අපිට ලබා ගන්න පුළුවන් හොඳ උදෑසනමය ආහාරයක් හැටියට ඒක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් අපේ ෆැමිලි වල අපේ මෙම්බර්ස්ලාගේ ෆැමිලි වල කට්ටිය දැන්ටමත් ස්පිරුලිනා සීරියල් එක පාවිච්චි කරනවා කියන එක මම කියන්න කැමතියි එදිකම හැමෝම මේක පාවිච්චි කරයි කියලා විශ්වාස කරනවා විශේෂයෙන් කියනෝනේ ස්පිරිනා වල තියෙන 65%කට වැඩි ප්‍රතිශතයෙන් යුක්ත ප්‍රෝටීන් අපේ වර්ධනයට උපකාර